අයිබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල නැව ගිලෙන්න ආරිනවද එකතු වී ගොඩ බිමට යනවද හෙක්ටයාර එකට රුපියල් 50000ක දිරිදීමනාවක් ගොවීන්ට ජල කන්නයට බණ්ඩි පොහොර කහ කිලෝවක් 2400ට දෙන්න රාජ්‍ය ඇමති සූදානම් ප්‍රථමින් දේශීය පුවත් දැන් අපේ රට තියෙන්නේ ඩොලර් අරුබු දෙකයි මේ අතර ලෝක යුද්ධයක පෙර නිමිති 15 වෙමින් තිබෙනවා අද රට තුල පවතින අරුබු දෙයේ සැබෑ අයිතිකරුවන් කවුරුද මේ ආර්ථික අරුබු දෙයින් ගොඩ එන්න අපට එකතු වෙන්න බැරිද ලෝක යුද්ධයක් ඇති වුණොත් අපි ආණ්ඩුව සහ විපක්ෂයේ වශයෙන් තවදුරටත් බෙදී සටන් කරනවාද ඇත්තටම අපේ රට ආර්ථික අර්බුදයකයි ඉන්නේ ආසන්නම හේතුව කොවිඩ් වසංගතය බව ඇත්ත නමුත් නිදහසින් පසු වසරක් පාසා අප ක්‍රමයෙන් ඇද වැටුණා රටක් ලෙස එහිලා සෑම රජයකටම අඩු වැඩි වශයෙන් වගකීම් පැවරෙනවා බරපතලම හේතුව අප ගන්න ණය ව්‍යාපෘති වලට ගත්ත ණය පවා ඒ අයුරින්ම නිවැරදි ලෙස යොදවලා නැහැ ව්‍යාපෘති වලට ණය ගත්තම නිවැරදි ලෙස යෙදුවේ නැත්නම් ව්‍යාපෘතියක් නැහැ නමුත් ණය සහ පොලිය ගෙවන්න ඕනේ එසේමයි මූල්‍ය වෙළඳපොලෙන් සහ වෙනත් රටවලින් ගන්න සහ ගත්ත ණය මේ ණය ඇත්තටම ගත්තේ ඇයි එම ණය නියම ආකාරයෙන් යෙදවුවාද කියලා සොයන පසුවිපරමක් අපේ රටේ නැහැ ඊට නෛතික බලය ඇති ක්‍රමවේදයකුත් නැහැ ඒ නිසාම නිදහසින් පසු වර්ෂයක් පාසා මහා ණය කන්දරාවක් අපේ හිස මත එකතු වෙනවා ඊට පොලියත් එකතු වෙනවා ඇත්තටම අපේ සමස්ත ණය වලින් 57%ක් වාණිජ ණය මින් 34%ක් ස්වෛරත්ව බැඳුම් කර ණය චීන එක්සිම් බැංකුවෙන් පමණක් ලබාගත් ණය වල ප්‍රතිශතය 8%ක් ඇත්තටම මේ ණය වලට මොකද වුනේ කියලා මොකද වෙන්නේ කියලා ජනතාවට විවෘතව දැනගන්න ක්‍රමයක් අදටත් නැහැ ඇත්තම කිව්වොත් සමහර ණය වලට මොකද වුනේ කියන්න ණයගත්තු ආණ්ඩු දන්නෙත් නැහැ ඇත්තටම ගත්ත ණය සහ පොලි ගෙවන්න ගිහින් ක්‍රමයෙන් අපේ විදේශ සංචිත පහළ යනවා විදේශ සංචිත ඇත්තටම පහළ යන්න ණය එක හේතුවක් බව ඇත්ත තවත් හේතුවක් තමයි ආනයන වියදම ඉහළ යාම 2010 වර්ෂයේ සිට 2021 දක්වා කාලය තුල ආනයන වියදම දෙගුණ වෙලා නමුත් අපනයනේ වැඩි වී තිබෙන්නේ 65%කින් පමණයි එසේමයි අපනයන ප්‍රවර්ධනයේ හරිම දුර්වලයි අපනයන විවිධාංගීකරණය ගැන නිතර කතා කළත් කරපු දෙයක් නැහැ අපට වැඩිම අපනයන ආදායමක් ලැබෙන්නේ ඇඟලුම් වලින් නමුත් මීට අවශ්‍ය අතරමැදි ද්‍රව්‍ය බොහොමයක් අප ආනයනය කරනවා ඒ නිසාම ශුද්ධ ආදායම අඩුයි දැන් අප හමුවේ ඇති ප්‍රධානතම අභියෝගේ ණය ගෙවීම එසේම ඩොලර් සංචිත පවත්වගෙන යාම අතේ තියෙන ඩොලර් වලින් ණය ගෙවන්න ගියොත් තියෙන සංචිත ටික ටික ඉවර වෙනවා ණය ගෙවන්නේ නැතුව හිටියොත් ලෝකයේ ඉදිරියේ හැල්ලු වෙලා බංකොලොත් වෙනවා 2014 දී අපේ රටේ තිබුණ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 8.2ක් අද වන විට සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3කට පහළ වැටිලා මේ ඩොලර් බිලියන 3න් ඉන්ධන ඖෂධ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආදී ගෙන්වන්න පුළුවන් කමක් නැහැ එසේනම් වහාම දැනට ඇති ණය ප්‍රති විව්හගත කිරීමකට යා යුතුව තිබෙනවා අප කොවිඩ් සමග පොරබදමින් ජය ගන්න උත්සාහ දරන රටක් බව ණය දුන්න ජාත්‍යන්තරයට පහදා දිය යුතුයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට මුල පිරිය යුතුව තිබෙනවා එසේම රට තුල දැනට පවතින බදු සඳහා නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතුයි අධිභාර බද්ද වැනි ක්‍රම මගින් මේ මොහොතේ පෞද්ගලික සමාගම්ද බිඳ දමන්න හොඳ නැහැ විශේෂයෙන් මේ පාඩු ලබන රාජ්‍ය ආයතන ඇත්තටම දුවලින් පාඩු ලබන රාජ්‍ය ආයතන වලට නිවැරදි එන්නත ලබා දිය යුතුම තිබෙනවා කෙසේ හෝ නව විදේශ ප්‍රේෂණ වෙත අවධානය යොමු කළ යුතුයි එහිලා පුහුණු ශ්‍රමිකයින් විදේශ රටවලට ලබා දීමේ කඩිනම් සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතුව තිබෙනවා රජය ඩොලරේ අගය රුපියල් 203ක රඳවාගෙන හිටියත් කළු කඩේ ඩොලරේ කමිල රුපියල් 230ක් විතර වෙන බව අමතක කරන්න හොඳ නැහැ දැන් අප තව තවත් හිරවීමට ඉඩ තිබෙනවා ඒ රුසියා යුක්‍රේන අර්බුදයේ මැදයි රුසියාව ලොව ප්‍රමුඛතම තෙල් සැපයුම් කරුවෙක් එසේමයි යුක්‍රේනය ලෝක තිරිඟු පිටි නිෂ්පාදනයේ ප්‍රමුඛයෙක් තිරිඟු පිටි හිඟයක්ද අතළඟ විය හැකියි
වසරකට අප රුසියාවට විතරක් ඇමරිකානු ඩොලර් මිලියන 140ක තේ අපනයනය කරනවා. අපේ සමස්ත අපනයන ආදායමෙන් එය 1.7ක් හෝ 2ක් පමණ වෙනවා. තවදුරටත් අපට රුසියාවට තේ අපනයනය කරන්න පුළුවන් වේවිද? මේ රුසියාව සහ යුක්‍රේනය කියන රටවල් දෙකෙන්ම අපට සංචාරකින් වැඩිපුර එනවා. ඒද බරපතල ගැටලුවකට මුහුණ දෙවි. ඇත්තටම දැන් රටක් ලෙස පක්ෂ විපක්ෂ සියලු දෙනාම මේ යුදමය වාතාවරණය තුළ සාගතයක් ඇතිවීමෙන් අපේ රටේ ජනතාව ගලවගන්නේ කෙසේද කියන එක හිතන්න ඕනේ. පාර්ලිමේන්තුවේ 225ම එක අරමුණක් වෙනුවෙන් සටන් කළ යුතු වෙනවා. නව ක්‍රමෝපායන් ගැන සිතිය යුතු කාලයක් මේ. පිල්බෙදී බලය ලබා ගන්න පෙර මිනිස්සු ජීවත්ව සිටිය යුතු බව සිතන්න ඕනේ කාලයක්. පක්ෂ විපක්ෂ හැමෝම අලුත් පාරකට ආවේ නැත්නම් අපේ නැව ගිලෙන්න පුළුවන්. ආණ්ඩුව ගත් අදූරදර්ශී ක්‍රියාමාර්ග ඩොලර් හිඟයට හේතු වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තිස්සමහරම් ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. තිස්සමහරම රන්මිණිතැන්න කිරිගොවීන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ප්‍රදේශයට පැමිණියා. විපක්ෂ නායකවරයා එම ප්‍රදේශයට පැමිණීමට පෙර කාන්තාවන් පිරිසක් මාර්ගය හරස් කරමින් විපක්ෂ නායකවරයාගේ පැමිණීමට සිය විරෝධය මෙලෙස පළ කළා. මේ විපක්ෂ නායකතුමාට ඕන තැනක යන්න පුළුවන්. රටේ තුන්වෙනි පුරවැසියා. ඒ වුණාට ඔයාලටත් මොන හරි තියෙනවා ප්‍රශ්නයක් ඉදිරිපත් ඒක තමයි කියන්නේ. ඔව්. පොලිසිය මැදිහත්වීමෙන් අනතුරු එම පිරිස විසිර ගිය අතර ඉන් අනතුරුව විපක්ෂ නායකවරයා එම ප්‍රදේශයට පැමිණ ජන හමුවක් පවත්වනු ලැබුවා. මේගොල්ලෝ කියන විදිහට ගෑස් පෝලිං හදලා තියෙන්නේ විපක්ෂය. උපුරන ගෑස් කෑන් ටික හදලා තියෙන්නේ සමග ජන බලවේග. සජිත් ප්‍රේමදාස අර කාබනික පෝර වගාවක් කඩිමුඩියේ ගෙනල්ලා ගොවිතැන විනාශ කරේ සජිත් ප්‍රේමදාස. එතකොට සීනි වංචාව, සුදුලුණු වංචාව, පොල්තෙල් වංචාව කරන්න පුළුවන් ඔක්කොම වංචා ටික කරලා තියෙන්නේ සමග ජන බලවේගය සජිත් ප්‍රේමදාස. මේ ආණ්ඩුව නෙවෙයි, මේ ආණ්ඩුව හොඳටම කරලා තියෙනවා. ෂෙඩ් වල පෝලිං ටික බලන්න. මේ පෝලිමක මිනිස්සු ඉන්නවයි කියන්නේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියට කොච්චර වෙලාවක් අහිමි වෙනවද? ඉන්ධන නැතුව මොනවාක්වත් කරන්නට බෑ. රටේ පාසල් යන සිසු දූ දරුවන්ට විභාගෙට මුණ දෙන්නේ කියලා පැය 4-5ක් ලයිට් කපනවා. දැන් තමුන්නාන්සලා සූදානම් වෙන්නේ අලුත් අවුරුද්ද සමරන්න ඩීසල් පෝලිම ඉඳගෙන, තෙල් පෝලිම ඉඳගෙන, කිරිපිටි පෝලිම ඉඳගෙන, සීනි පෝලිම ඉඳගෙන, හාල් පෝලිම ඉඳගෙන. ඩොලර් හිඟයට හේතුව වෙන මොකක්වත් නෙමෙයි මේ ආණ්ඩුව ගත්තු අදූරදර්ශී ක්‍රියාමාර්ගය. ඉන්ධන සහ විදුලි අර්බුදය ඇතුළු රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. වර්තමාන පාලකීන්ගේ අවධානය යොමු වෙලා තිබෙන්නේ අවශ්‍ය හදිසි මිලදී ගැනීම සිදු කිරීමේ සූත්‍රය ක්‍රියාත්මක කරන්න. පිරිපහදු කරපු තෙල් ගේන සූත්‍රයට තමයි මේ අයගේ කැමැත්ත තියෙන්නේ. පිරිපහදු අවශ්‍ය කරන බොර තෙල් තියාගෙන මේ විදියට ක්‍රියා කිරීම මුළු ජනතාවටම අද විඳවන්න සිද්ධ වෙලා තිබෙනවා. මේ ආණ්ඩුව වැඩ පිළිවෙලක් විදිහට ලයිට් නැති සෑම නිවසකටම විදුලිය ලබා දෙන්න අපි කටයුතු කරන සමෘද්ධි පවුල් වලට නොමිලේම විදුලි කනෙක්ෂන් එකක් අපි ලබා දීලා තියෙනවා. හැබැයි දැන් නම් ලයිට් පැය ගාණක් කැපෙනවා. තුන් වේලක් තියා වේල් දෙකක් පිරිමහ ගන්න බැරුව ඉන්න අවස්ථාවේ අද පෝලිං ගානේ රටේ ජනතාව රස්සියාදු කරමි. අද ඒකෙනුත් ගසා ගන්න තමයි මේ කණ්ඩායම ලෑස්තිලා තියෙන්නේ. ආණ්ඩුව මැතිවරණ තියෙනවනම් මේ රාජපක්ෂ පවුල් පාලනය ගෙදර යවලා අපි බලය ගන්න වැඩ පිළිවෙල අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. ඇම්බියුලන්ස් එකකට ගහන්න ඩීසල් නැහැ. මිනිස්සු මැරෙනවා. පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ නැහැ. ඉතාමත් භයානක තත්ත්වය. සෑම කෙනෙක්ම වග කියන්නට ඕනේ මේකට. ඒ ඇයිට මේ ගැන අබමල් රේනුවක වගකීමකුත් නැහැ, වගයීමකුත් නැහැ, දැනීමකුත් නැහැ. යුද්ධයේ සාමකාමීව සාකච්ඡා කරලා රසියාවෙත් යුක්‍රේන් වෙලත් ජනතාවගේ අයිතිවාසිකම් රකින්ද මම යුක්‍රේන් ජනාධිපතිතුමාගේ මුත් රෂියන් ජනාධිපතිතුමාගේ දෙන්නාගේ ඉල්ලා සිටිනවා. ජිනීවා මානව හිමිකම් කොමිසමේ සෑම සිරුරනාගේ ඉල්ලා සිටිනවා. වහාම ක්‍රියාත්මක වෙන පරිදි සියලුම රටවල් ඒකාබද්ධ වෙලා යුද්ධමය තත්ත්වය නතර කළා දෙන්න කියලා.
මහකන්නේ වීඑස්වෙන් අඩුවීමෙන් බලපෑමට ලක් වූ ගොවීන්ට දිරි දීමනාවක් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. හෙක්ටාරයකට රුපියල් 50,000ක් ගෙවීමටයි රජය තීරණය කර ඇත්තේ. දෙදහස් විසික 2022 මහකන්නේ වීඑස්වෙන් අඩුවීමෙන් බලපෑමට ලක් වූ ගොවීන්ට දිරි දීමනාවක් ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. කාබනික පොහොර යොදා වී වගා කටයුතු ආරම්භ කළ අස්වෙන් අඩු ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 50,000ක දිරි දීමනාවක් ලබන සතියේ සිට ගෙවන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දනන්ද අලුත්කපගේ මහතා ප්‍රකාශ කළේ. අපි දා රජය පැහැදිලිව කිව්වා ගොවීන්ට අසාධාරණයක් වෙන්න දෙන්නේ නැහැ. නිෂ්පාදනයම් අඩුවක් තුනොත් එය ප්‍රතිපූර්ණේ කරනවායි කියන කපි දා පැහැදිලි කරා. ඒ අනුව ඊයේ කැබිනට් මණ්ඩලය මහකන්නේ ගොවීන්ට වගාවේ සිදුවෙච්ච හානිය වෙනුවෙන් මුදලක් ගෙවීමට තීරණය කරා. ඒ නිසා අපි දිරි දීමනාවක් හැටියට හෙක්ටයාරයකට 50,000කට යටත්ව ලබන සතියේ ඉඳලා පසුගිය මහකන්නේ වගා කරපු ගොවීන් 111,000 හෙක්ටයාර 108,000ක් සඳහා ගෙවීමට අපි තීන්දුව කරා මුදල් ගෙවීමට. ඒ වගේම මේ වෙනකොට වී කිලෝ එක රුපියල් 92ට 95ට අපි මිලදී ගන්නවා 90ට වී සඳහා හොඳ මිලක් ලැබිලා තියෙනවා. ඒ නිසා මහකන්නේ වගා කළ ගොවීන්ට ආර්ථික වශයෙන් කිසිදු හානියක් සිදු වෙන්නේ නැහැ. මෙවර යලකන්නේදී ගොවීන්ට සහනාධාර ලෙස ලබා දීම සඳහා බණ්ඩි පොහොර ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. මෙහිදී බණ්ඩි පොහොර ලෙස සුලභව යොදන පොටැසියම් පොහොරක් වන මියුරේට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටොන් 38,500ක් ආනයනය කිරීමට පියවරගෙන තිබෙනවා. ජාත්‍යන්තර තරගකාරී ලන්සු ක්‍රමය අනුගමනය කරමින් එම පොහොර ආනයනය කිරීමටයි පියවරගෙන ඇත්තේ. රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ ගොවින් වෙත ඒවා බෙදා හැරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා. මෙතර අද සිට කහ කිලෝවක් රුපියල් 2400ක මුදලකට අලෙවි කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹර මහතා පවසනවා. කුළුබඩු සංස්ථාව සහ සතස් හරහා එම මිලට කහ මිලදී ගත හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. එදා රුපියල් 8000ට ගිය කහ කිලෝ එක අද කුළුබඩු සංස්ථාව මගින් මාර්තු මාසයේ පළවෙනිදා සිට අපි බලාපොරොත්තු වෙනවා දේශීය කහ කුඩු කිලෝ එකක් රුපියල් 2400කට ලබලා දෙන්න. අපේ කුළුබඩු සංස්ථාවෙන් ඇහිලා කවුරු හරි ගන්නවා නම් ඒ ඇයට කිලෝ එකේ පැකට් එකක් රුපියල් 2300කට ගන්න පුළුවන්. ඊටත් වඩා තොග වශයෙන් ගන්නවා නම් 2250 ගාණ ගන්නත් පුළුවන්. මේ ඉදිරි දින කීපය තුළදී සතස විරදසල් හරහත් අපේ මේ දේශීය කහ ඒ ඇයට ලබා ගන්න ඒ අවස්ථාව අපි උදා කරලා තියෙනවා. උදැසන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.